රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සබදාමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී අයිබෝන් සුවදායක සන්ධ්‍යාවක් අදත් ඔබේ අතමිට සරු කරන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමගින් එක්ව රස ජනනී ඔබ වෙත සමීප කරන්නට අප සූදානම් ජාතික ආර්ථිකය සමීමත් කරන්නට උර දෙන ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දිරි දෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුළුබඩු උද්‍යානය පිළිබඳව අද අපි සවිස්තරාත්මක කතා බහක් දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අද අපි ආරාධනා කළ අපගේ මැදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ජාතික කුළුබඩු උද්‍යානයේ අංශ ප්‍රධානි සහකාර අධ්‍යක්ෂ පරේෂණ හර්ෂ දිසානායක මහත්මයාට අයිබෝන් සහකාර අධ්‍යක්ෂතුමනි අයිබෝන් හොඳයි අපි කැමති මේ කතාබහට ප්‍රවේශයක් විදිහට ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කෘෂි පාරිසරික සහ සංචාරක වටිනාකමින් අනුවන අපේ රටේ තිබෙන විශාලතම කුළුබඩු උද්‍යානය තමයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුළුබඩු උද්‍යානය කියලා කියන්නේ මේ කුළුබඩු උද්‍යානය ගැන කතා කරද්දී එහි ඉතිහාසය සහ ආරම්භය පිළිබඳව අපි කැමැති මුලින්ම ඔබතුමාගෙන් දැනගන්නට. ඔව්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ මේ අපනයන කෘෂි භෝග එක්ක පරිශ්‍රණ සහ සංවර්ධන කටයුතු කරන දෙපාර්තමේන්තුවක්. එතකොට අපි අත්‍තර භෝග වර්ග 15ක් විතර එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ තියෙන භෝග වර්ග එක්ක කතා කරන යද්දී ඔබ දන්නවා ගොඩක් වෙලාවට අපේ භෝග මේ බැවෙන්නේ මේ තෙත් කලාප ආශ්‍රිත ප්‍රදේශවල ඒ වගේම අතරමැදි කලාපේ. එතකොට ඒ බැවෙන භෝගවල අපිට විශාල දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න. එකාංගයක් තමයි අපි දැක්කේ මේව ගොඩක් ලා යොදා ගන්න පුළුවන් ඒ වගේ තියෙන දැනුම බෙදා ගැනීමට සංචාර කර්මාන්තය සඳහා. ඉතින් අන්න ඒ වගේ අරමුණු පෙරදරි කරගෙන අපි මේ කුළුබඩු උද්‍යානය පටන් ගන්නවා 2015 ජූලි 7 වෙනිදා. ඒ කියන්නේ මම හිතන්නේ දැන් මේ වෙදී වසර 9ක කාලයක් අපි දැන් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මේ වැඩේ පටන් ගද්දී අපිට ඇත්තට විශාල පිරිසක් මෙතෙන් දායක වුණා. මේක ඇත්තටම බිහි වුණේ එවකට හිටපු සුළු අපනය ප්‍රවර්ධන අමාත්‍ය දිවංගත රිජිනල් කුරේන් මැතිතුමාගේ සංකල්පන අනුව. ඒ වගේම මේකේ මේ සියලුම වැඩ කටයුතු මූලිකත්වයේ ගත්තා අපගේ දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පරේෂණ ආචාර්ය ආනන්ද සුබසිංහ මහත්මයා. ඔවුන්ගේ ඒ මහත් ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මාතලේ ජාතික කුළුබඩු උද්‍යානය බිහි වුණේ. ඉතින් මෙතන දැන් මේ වෙද්දී අපි ගොඩක් කටයුතු කරගෙන යනවා විශේෂයෙන්ම අර ඔබ සඳහන් කරා වගේ කෘෂි පාරිසරික සංචාර කර්මාන්තයේ වෙනුවෙන් සේවා සැපයීම. හොඳයි හර්ෂ දිසානායක මහත්මයා දැන් වර්තමානයේ වන විට මේ කුළුබඩු උද්‍යානය මොන වගේ අංගවලින් දසමන්විත වෙලා තියෙන්නේ? ජාතික කුළුබඩු උද්‍යානය ගත්තාම මම අර මුලින් සඳහන් කරා විදිහට මෙතන අපේ භෝග වර්ග සියල්ලම අපි වගා කරලා තියෙනවා. එතෙන්දී අපි කතා කරන්නේ යම්කිසි කෙනෙක්ට භෝගයක් පිළිබඳව අවශ්‍ය මූලිකම කරුණවල ඉඳලා එයාට ඒ භෝගයේ නිෂ්පාදනයක් කරන තැන දක්වා යන සියලුම දැනුම මේ ස්ථාන ලබා දෙන්න පුළුවන් තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. මේ වෙද්දී අපේ ඒ භෝගවල නිදර්ශක අපි එකතු කරලා තියෙනවා ඕනම කෙනෙක්ට එතන වෙල බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තිබෙනවා දැන් තොරතුරු මධ්‍යස්ථානයගේ තොරතුරු මධ්‍යස්ථානය තමයි අපි අර වැඩ කරන දැනුම් බෙදා දීමේ කේන්ද්‍රස්ථානයක් විදිහට. ඒ වගේම මෙතන තියෙනවා කුළුබඩු අලෙවි මධ්‍යස්ථානය. ඊට අමතරව මේ පරිශ්‍රය සමන්විත වෙනවා ස්වභාවික මම්පෙත්, ඒ වගේම පැමිණෙන්නන්ට සියලුම යටිතට පහසුකම්, ඒ වගේ විශාල දේවල් ගොඩක් මේ කුළුබඩු උද්‍යානයේ එකතු වෙලා තියෙනවා. ඒක නිසා එන ඕනම කෙනෙක්ට, ඒක දේශීය වේවා විදේශීය වේවා, එන ඕනම සංචාරකයෙක්ට ඉතා විශාල දේවල් ගොඩක් මෙතෙන් ලබා ගැනීම හැකියාව දැන් තිබෙනවා. ඔව් ඔබට පැහැදිලි ඇති වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මේ උද්‍යානයක කුළුබඩු වලින් සමන්විත වෙලා තියෙන අලංකාරවත් උද්‍යානයක්. ඒ නිසා දේශ විදේශ සංචාරක ආකර්ෂණයට ලක් කරගත හැකි, ඒ වගේම අපේ රටට ආර්ථික වටිනාකමක් හිමි කර දෙන උද්‍යානයක් තමයි ජාතික කුළුබඩු උද්‍යානය කියලා කියන්නේ. හර්ෂ මහත්මිය අපි කැමති ඔබතුමාගේ අවධානය මීළඟට යොමු කරන්නට මේ තොරතුරු මධ්‍යස්ථානය සහ කුළුබඩු අලෙවිසලක ඊට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ මගින් මොන වගේ කාර්යභාරයක්ද ඉටු කරන්නේ? ජාතික කුළුබඩු උද්‍යානය එකතු කිරීමේදී ඒ සංකල්පය ගොඩනැංවීමේදී අපිට අරමුණු කිහිපයක් තිබුණා. ඉන් ප්‍රධානම අරමුණ තමයි කුළුබඩු සඳහා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ගොඩනැංවීම. ඒ වගේම කුළුබඩු අපනයන වෙනපස සඳහා ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ගොඩනැංවීම. ඒ වගේම කුළුබඩු භෝග පිළිබඳ ශ්‍රේෂ්ඨ පරිශ්‍රණයක් ඇති කිරීම. විශේෂයෙන්ම දැන් අපි කතා කරන්නේ කෘෂි පාරිසර සංචාර කර්මාන්තය පිළිබඳනේ. එතකොට අපිට අවශ්‍ය වුණා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නිකේතනයක් ඇති කිරීම. අමතරව මෙහිං කරන අනෙක් ප්‍රධාන අරමුණ තමයි ජෛව විවිධත්ව සංරක්ෂණයක් ඇති කිරීම. ඉතින් අර ඔබ සඳහන් කරා වගේ මේ වෙද්දී අපේ ජාතික කුළුබඩු උද්‍යානය සතුව තිබෙනවා තොරතුරු මධ්‍යස්ථානයක්, ඒ වගේම කුළුබඩු අලෙවි මධ්‍යස්ථානයක්. ඉතින් අපි කරන්නේ ඒ තොරතුරු මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන සියලුම දෙනාට මේ අපගේ අපනයන කෘෂි භෝග පිළිබඳව
දැනුම ලබා ගැනීමට. ඒ කියන්නේ ඔවුන්ට එතනින් පොත්පත් පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙන අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා ඒ වගේ දේවල් පරිහරණය කරන්න පුළුවන්. ඊට අමතරව අපගේ ඉන්න එතන සිටින සියලුම පුහුණු නිලධාරීන් හරහා සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය සියලුම දැනුම ලබා ගන්න පුළුවන්. ඒතර අලෙවි මධ්‍යස්ථානයේ පැත්තට ගියොත් එහෙම එතන ගොඩක් වෙලාවට තිබෙන්නේ අපගේ දෙපාර්තමේන්තුව හරහාම ගොඩනැගුණු ව්‍යවසායකයන් නිෂ්පාදනය කරන නිෂ්පාදන. එතකොට ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි කුළුබඩු ශේෂ්ත්‍රයට ආවහම ගුණාත්මයෙන් ඉහළ නිර්වද්‍ය නිෂ්පාදන ලබා ගැනීමේ අසිරුතාව තියෙන්න පුළුවන් තියෙන වෙළඳපොළ තත්ත්වයත් එක්ක. ඉතින් අපි මෙතෙන්දී ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අපගේම දෙපාර්තමේන්තුවේ උත්සාහයෙන් ගොඩනැගුණු ව්‍යවසායකයන් හරහා ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදන ඉතා සාධාරණ මිල මුදල යටතේ අපගේ පාර්ශ්වකරුවන් විශේෂම සංචාරකයන් සඳහා ලබා දෙන්න. ඉතින් එතනින් නිතරින්ම සිදු වෙනවා අපන කුළුබඩු භෝග සඳහා ඒ නිෂ්පාදන සඳහා ප්‍රවර්ධනයකුත්. ඉතින් මේ විදිහ ගොඩක් එන විදේශ සංචාරකයෝ ඒගොල්ලෝ යමු වෙනවා මේ අලෙවි මධ්‍යස්ථානට ගිහිල්ලා අපේ තියෙන කුළුබඩු වල නිෂ්පාදන මෙදී ගන්න. ඔව් දැන් ওই වගේ තත්ත්වයක් අපිට අහන්නට ලැබෙනකොට දැන් කුළුබඩු අලෙවිසල වර්තමානයේදී කුළුබඩු කර්මාන්තය ආශ්‍රිතව ගොඩනගෙන නවක ව්‍යවසායකයින්ටත් අත්වලක් වෙලා තියෙනවා. අපි කැමති දැනගන්න ඔබතුමාගෙන් මොන විදිහේ සවිබලයක්ද ඒ වගේ නවක ව්‍යවසායකයන්ට මේ ඔස්සේ ලබා දෙන්නේ කියලා. ඔව් මම මුලින් සඳහන් කර විදිහට අපන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන් මධ්‍යම පරිශ්‍රම මධ්‍යස්ථානයේ කියන්නේ නවම ව්‍යවසායකයන්ට විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්න පුළුවන් ස්ථානයක්. මෙතෙන්දී අර වගා කටයුතු වගේම කෙනෙක්ට අවශ්‍ය නම් ඒ නිෂ්පාදන කටයුතු විශේෂයෙන් පසුවස්තුන තාක්ෂණ පැත්තට ගිහිල්ලා නිෂ්පාදන කටයුතු යොමු කෙනෙක්ට උනත් ඉතා විශාල දැනුම් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ යොමු වෙන කෙනෙක්ට අපගේ පරිශ්‍රම මධ්‍යස්ථානය හරහා අවශ්‍ය දැනුම ලබාගෙන ඔවුන්ගේම නිෂ්පාදනයක් දිනු කරගෙන ආවොත් එහෙම අපිට පුළුවන් මේ කුළුබඩු අලෙවි මධ්‍යස්ථානය හරහා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න. හැබැයි එතන මෙහෙම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මොකදර මම මුලින් කිව්වා වගේ අපේ කුළුබඩු නිෂ්පාදනවල අනිවාර්යයෙන්ම අපි සහතික කරන්න ඕන දෙයක් තමයි වයිතින් ගුණාත්මය කියන එක. ඉතින් අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. කවුරු හරි ඒ විදිහට අපේ ව්‍යවසායකයෙක්ගෙන් එන නිෂ්පාදන අලෙවි කරනවා නම් අනිවාර්යෙන් ඒ වගේ ගුණාත්මය පරීක්ෂා කරලා ඒ වගේ ගුණාත්මය පිළිබඳ තත්ත්ව සාතිය ලබා දීලා මිල ගණන් සංසිඳීමක් කරලා ඒ වගේ තත්ත්ව පාලනයක් යටතේ තමයි අපි කුළුබඩු මධ්‍යස්ථානයට ඒව යොමු කරන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට අපගේ පරිශ්‍රම මධ්‍යස්ථානය හා සම්බන්ධල මෙතරතුරු ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ කවුරුන් හෝ සිටිනවා නම් අලුතින් ව්‍යවසායකයෙක් මේ පිළිබඳ යොමු වෙන්න මේ හොඳ අවස්ථාවක් වේවි ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න. ඔව් දැන් මේ දක්වා මේ ජාතික කුළුබඩු උද්‍යානයත් එක්ක ගනුදෙනු කරණේට ඒකබ්බද්ධ වෙලා තියෙන ව්‍යවසායකයෝ ගත්තහම ඔබතුමන්ලාට කිසියම් අවබෝධයක් ඇති මොන වගේ පිරිසක් එකතු වෙලා ඉන්නවද සහ මොන වගේ ශක්තියක් ලැබනවද ඔවුන් මේ සම්බන්ධයෙන් පිළිබඳව ඔබ සඳහන් කරන නිෂ්පාදකයන් පිළිබඳව නිෂ්පාදකයන් සම්බන්ධයෙන් ඇත්තම මේ වෙද්දී අපිට නිෂ්පාදකයන් ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මට සංඛ්‍යාම් වශයෙන් කියන්න බැහැ මේ වෙලාවේ. ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඇත්තම ඒ කාලීන ඔවුන්ගේ නිෂ්පාදන අපිට ලබා දෙනවා. ඉතින් අපි කරන්නේ කොළුබඩු අලෙවි මධ්‍යස්ථාන තුල කරන්නේ ඔවුන්ගේ නිෂ්පාදන අපි ප්‍රදර්ශනය කරනවා. මෙතන ඇත්තම අපි කතා කරන්නේ මෙතන අර ඉතා අලංකාර ප්‍රදර්ශන මධ්‍යස්ථාන තමයි තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ නිෂ්පාදන එන කෙනෙක්ට පුළුවන් ඒතන නිෂ්පාදන අත්දැකීමේ මොන වගේ දෙයක්ද මේ නිෂ්පාදනය කියලා දේවල් බලා ගන්න. බලලා තමයි යා ගන්න. කියන්නේ මේක සාමාන්‍ය සාම්ප්‍රදායික අර වෙළඳපොළක් නැත්නම් කඩයක් කරන විදිහ නෙමෙයි කරන්නේ. අර තියෙන මේ ෂෝරූම් එකක් මට්ටමේ විදිහට තමයි අපි මෙතන තියන් යන්නේ. ඉතින් මේ වෙද්දී අපිට ඉන්නවා මං හිතන්නේ 50ක් 60ක ඉක්මපු නිෂ්පාදක ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ නිෂ්පාදන විවිධාකාරයි. ඒ කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් මෙතෙන්ද ගම්මිරිස් වගේ නිෂ්පාදනයක් දාන. ඒ කියන්නේ කුඩු කරපු ගම්මිරිස් වෙන්න පුළුවන්. ඒ වගේ නිෂ්පාදයක් දාන කෙනෙක් ඉන්න පුළුවන්. තමර කෙනෙක් ඉන්න පුළුවන් වැනිලා වලින් කරන නිෂ්පාදනයක් සමහරට වැනිලා නිස්සාරකේ වෙන්න පුළුවන් වැනිලා කරල් වෙන්න පුළුවන් ඒ වගේ නිෂ්පාදක දාන කට්ටිනවා. ඒකෙන්ද මෙතෙන් ආවොත් තියෙන නිෂ්පාදනවල විවිධත්වය ඉතා ඉහළයි. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට එතකොට එතනට එකතු වීමේ හැකියාවක් තියෙනවා. මොකද නිෂ්පාදන ක්‍රියාවලිය එක එක මට්ටමේදී නිෂ්පාදනය එකතු කරන්න පුළුවන් හින්දා. ඒක නිසා මම හිතන්නේ මේ අපි අර ලඝු වෙන්න ඕනේ මේ පිරිසකට එන්න පුළුවන් කියලා ඕනම කෙනෙක්ට කුළුබඩු වර්ෂ නිෂ්පාදනයක් කරනවා නම් මේ අලෙවි මධ්‍යස්ථානයේ එකතු වීමේ හැකියාවක් තියෙනවා. හොඳයි හර්ෂ දිසානායක මහත්මයා දැන් මේ ජාතික කුළුබඩු උද්‍යානය අපේ රටේ සංචාරක කර්මාන්තයට සුවිශාල දායකත්වයක් දක්වන ඒකකයක් කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. කුමන මට්ටමේ සවියක් වෙලා තියෙනවද මේ වෙනකොට මේ අපේ රටේ ජාතික ආර්ථිකය සවිමත් කරන්නට? ජාතික කුළුබඩු උද්‍යානය ගත්තාම මේ වෙද්දී ඇත්තෙම අපිට විශාල විදේශක සංචාරක ප්‍රමාණයක් එනවා. එතෙන්දි මෙහෙමයි අපි ගොඩක් වෙලාවට මේ ජාතික කුළුබඩු උද්‍යානය සංචාරක මර්මස්ථානයක් කියලා අර කිසිදු ප්‍රවර්ධනයක් සිද්ධ කරන්නේ නැහැ. ඔබට ඒක බලා ගන්න පුළුවන්. ඇත්තටම අපි ගොඩක් කලාවට කරලා තියෙන දැනට අපගේ ස්ථානයේ පිළිබඳව අපි Google සිතියම් ගත කරලා තියෙනවා. ඊට අමතරව අපගේ සමාජ මාධ්‍ය හරහා යම් යම් කුඩා ප්‍රමාණ ප්‍රවර්ධන කටයුතු කරනවා. ඉතින් ඒ සියල්ල හරහා තමයි මෙතෙන් සංචාරක යමු වෙන්නේ. කියන්න සතුරුයි ඇත්තටම මේ වෙද්දී පහුගිය වසර වෙද්දී අපිට සංචාරකයන් 600 ක 700 ක අධික ප්‍රමාණයක් ආවා. ඔවුන් ඇත්තෙන්ම ආවේ කුඩා කණ්ඩායම් විදියට. ගොඩක් වෙලාවට දැකලා ඇති ටුවරිසම් වල තියෙන දේ තමයි සෝලෝ ට්‍රැවලින් එහෙම නැත්නම්
තියෙන ගොඩක් කණ්ඩායම් වශයෙන් ට්‍රැවල් කරන කට්ටිය ඒගොල්ලෝ ඉන්නේ සමහර පොදු ප්‍රවාහන වලින් අන්න ඒ වගේ කට්ටිය තමයි ගොඩක් වෙලාවට එන්නේ ඒගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ පිළිම තොරතුරු හොයාගෙන තියෙන්නේ තරමන් කිය වගේ මේ Google වගේ පහසුකම් හරහා ඉතින් ඒගොල්ලෝ නිදහසේ ඕන වෙලාවක එනවා මොකද ඒ තියෙන පහසුකම් හරහා අපිට ඒගොල්ලෝ ඕන වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන් ඒගොල්ලෝ තියෙන පොඩි කෙටි පණිවිඩයක් යොමු කරන්න විතරයි යොමු කරලා අපේ තියෙන තොරතුරු පිනව ලබාගෙන එනවා මේ විදිහ ඇත්තටම යුරෝප රටවලින් ඉතා විශාල ප්‍රමාණයක් සංචාරක වෙනවා විශේෂයෙන්ම නෙදර්ලන්තය ප්‍රංශය එවගේම මහා බ්‍රිතාන්‍ය එවගේ රටවල් වලින් එවගේම අපි බටේ රටවල් වලට ගියොත් එහෙම ඇමරිකාව එවගේම දකුණු ඇමරිකාන රටවල් එවගේ රටවල් වලින් එනවා එවගේම ජපානයේ එවගේ රටවල් වලින් පවා ඉතා විශාල සංචාරක ප්‍රමාණයක් එනවා අපගේ ඒ Google යෙදුම් වලට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් ඔවුන් ඇත්තටම අර ඉතා හොඳ මට්ටමේ සටහන් තබලා තියෙනවා අපගේ මේ කුළුපටු උද්‍යානය පිළිබඳව ඒක මම හිතන්නේ හොඳ සාක්ෂියක් වෙයි කොහොමද අපේ සංචාර කර්මාන්තයට යොදා ගන්න කියලා මොකද ඒ එන සංචාරකයන් අනිවාර්යයෙන්ම කුළුපටු අලෙවි මධ්‍යස්ථානට ගිහිල්ලා නිෂ්පාදන මිලදී ගන්නවා ඒතර අපි නිතරම රටේ ආදායමට දායක වෙනවා විදේශීය විනිමය ඉපෙීම වගේ ඔව් දැන් දෙස් විදේශ සංචාරක දෙපිරිසගේම ආකර්ෂණයට ලකුණු තැනක් තමයි ජාතික කුළුබඩු උද්‍යානය කියලා කියන්නේ. ඔබතුමාගෙන් දැනගැනට කැමති කොහොමද දේශීය සංචාරකින්ගේ පැමිණීම සවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර? දේශීය සංචාරකයේ ගත්තොත් ඇත්තටම මෙතෙන් ඉතා විශාල ප්‍රමාණයක් එනවා. එතනින් ගත්තොත් පාර්ශවකරු විදියට ගත්තොත් විවිධ ශිෂ්‍ය ප්‍රජාවන්. ඒ වගේම උසස් අධ්‍යාපන ආයතනවල පර්යේෂණ කරන සිසුන්. ඒ වගේම එක් එක් විශ්වවිද්‍යාල ඒ වගේ උසස් අධ්‍යාපන ආයතනවල පර්යේෂණ කරන පර්යේෂකයන්. ඒ වගේම අපි දන්නවා අපේ ඉන්නවනේ තියෙන විනෝදචාරිකා යන කණ්ඩායම් ඔවුනුත් පැමිණෙනවා ඉතා විශාල ප්‍රමාණයක්. අවුරුද්දකට ගත්තොත් මම හිතන්නේ 1000 ක 1500 ක ප්‍රමාණයක් ඉතා විශාල කණ්ඩායම් විදිහට එනවා. එතෙන්දි මෙහෙම දැන් කුරුබඩු භෝග කියන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධතා විශාල විවිධත්වයක් තියෙන භෝග කාණ්ඩයක්. කෙනෙක් ඉන්න පුළුවන් සමහර ලාවට කරඳුමු පළයක් දැකලා නැති කෙනෙක් ලංකාවේ පොරවැසියෙක්. ඉතින් ඒ වගේ කෙනෙක් වුණත් මෙතෙන්ට ඇවිල්ලා හරි කැමැත්තෙන් මේ දේ ඉගෙන ගන්නවා. ඒකින්ද විදේශීය සංචාරකයන් වගේම දේශීය සංචාරකයන් ඉතා විශාල ඉල්ලීමක් තියෙන මේ වෙදි ජාතික කුළුබඩු උද්‍යානයට ඇවිල්ලා ඒ තොරතුරු ලබාගෙන ඒ අත්දැකීම් ලබාගෙන යන්න. හොඳයි. එහෙමනම් අපි රස දැනෙන වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම්. අද අපි අවධානය යොමුන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දිරි දෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුළුබඩු උද්‍යානය. හොඳයි. එහෙමනම් අපි අපේ කතාබහ යලි ඉදිරියට ගෙන යන්නට සූදානම්. රස දැනෙන වැඩසටහන ඔබේ අතමිට සරු කරන අපේ ජාතික ආර්ථිකයට සවියක් වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි රසජනනී ඔබ වෙත ගෙනෙන්නේ ජාතික ගුවන්විදුලියත් සමග එකතු වෙලා අද අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දිරි දෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුළුබඩු උද්‍යානය සම්බන්ධයෙන් මේ පිළිබඳව අපේ කතාබහට දෙක්වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ජාතික කුළුබඩු උද්‍යානයේ අංශ ප්‍රධානි සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ හර්ෂ දිසානායක මහත්මයා සහකාර අධ්‍යක්ෂතුමනි අපි කැමැති ඔබතුමාගේ අවධානය දැන් යොමු කරන්නට සාමාන්‍යයෙන් අපි දන්නවා කුළුබඩු උද්‍යානය කියන සංකල්පය ඒක අපිට නුහුරු දෙයක්ුත් නෙවෙයි බොහෝ තැන්වල කුළුබඩු අපිට දකින්නට පුළුවන්කම තියෙනවා ඒ අතරින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ ජාතික කුළුබඩු උද්‍යානයේ විශේෂත්වයක් ඇති අපි අසන්නන්ට මතක් කරමු පැහැදිලි කරලා දෙමු මොකද්ද මේ විශේෂත්වය කියලා ඔව් කුළුබඩු උද්‍යානය ගත්තාම ඔබ වෙලාවට දැකලා ඇති ලංකාවේ සංචාරක මර්මස්ථාන තියෙන ප්‍රදේශ තියෙනවනේ සමහර පින්නවල වෙන්න පුළුවන් ඒ වගේම සීගිරිය වෙන්න පුළුවන් ඒ වගේ ප්‍රදේශ ආශ්‍රිතව ලංකාවේ තියෙනවා කර්මාන්තයක් කුළුබඩු උද්‍යාන එහෙම නැත්නම් ගාන්ස් ඒ වගේ කර්මාන්තයක් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ තැනකට යනකොට අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේ ජාතික කුළුබඩු උද්‍යානය හරහා අපි උත්සාහ කරන්නේ ඒ වගේ ඒ කරන ව්‍යාපාර සඳහා පරමාදර්ශයක් සැපයීමට. මොකද මං අර මුලින්ම සඳහන් කළ විදිහට අපේ දෙපාර්තමේන්තුවට තමා මේ අපනයන කෘෂි භෝග පිළිබඳව ඒ තියෙන සියලුම පර්යේෂණ සංවර්ධන කටයුතු කරන දෙපාර්තමේන්තුව. ඉතින් අපේ දෙපාර්තමේන්තුවේ ඒ පිළිබඳව අවුරුදු 50ක විතර ඉතිහාසයක් පුරාට එකතු වුණු විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍යයි මේ භෝගයක් වගා කරන්නේ කොහොමද නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා හරියට ඒ දැනුමක් එන පාර්ශව කරවන ලබා දෙන්න. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ මාතලේ ජාතික කුළුබඩු උද්‍යානය හරහා ඒ සියලුම කුළුබඩු උද්‍යාන සඳහා පරමාදර්ශයක් සපයන්න. මොකද මේ වෙද්දි කුළුබඩු උද්‍යාන ඒ කටයුතු කරගෙන යන්න නිර්දේශ පනවලා තියෙනවා සංචාරක ප්‍රවර්ධන ඒ ආයතන මගින්. ඒ සපයලා තියෙන නිර්දේශවලට අමතරව මේ වගේ ව්‍යාපාරයක් සිද්ධ කරනවා මේ කොහොමද ආරම්භ කරන්නේ මේ කොහොමද ඩිසයින් කරගන්නේ ඒ වගේ සියලුම කාරණා මෙතනින් ලබා ගන්න පුළුවන්. මේ වෙද්දි මං හිතන්නේ ඒ පිළිබඳ උනන්දුව තියෙන යම් යම් පාර්ශකරුනොත් අපි සමග සම්බන්ධ වෙනවා. ඉතින් ඕන්න පුළුවන් ඕන වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද කුළුබඩු උද්‍යාන පටන් ගන්නේ කොහොමද ව්‍යාපාරය පවත්වා ගන්න යන්නේ අන් ඒ වගේ තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔව් දැන් මේ වගේ ජාතික කුළුබඩු උද්‍යානය කියලා කිව්වහම මේ ඔස්සේ අධ්‍යාපනික වටිනාකමකුත් තියෙනවා කියලා අපිට හැඟෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන විද්‍යාර්ථීන්ට, පාසල් සිසු දරුවන්ට මේ හැමදෙනාටම වගේම මේ ගැන පර්යේෂණ කරන පර්යේෂකයන්ටත් මේ හොඳ අවස්ථාවක්. මම කැමති ඔබතුමාගෙන් අහන්නට මේ ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලැබන අයට මේ ජාතික කුළුබඩු උද්‍යානය මොන වගේ මෙහෙවරක් දෙනු කරන්නේ කියලා. ජාතික කුළුබඩු උද්‍යානය දැනට අපි අර පැකේජයක් විදිහට සපයන සේවාවක් තමයි මේ ෆීල්ඩ් ගයිඩඩ් ටුවර් කියන්නේ. ඒ කියන්නේ අපි පුහුණු වෙච්ච නිලධාරියෙක් අපි සපයනවා එන කණ්ඩායමකට
ට සංචාර්ගයකට සපයනවා. ඊට පස්සේ ඔවුන්ට තිබෙන්නේ ඒ අධාර නිලධාරියත් සමඟ මේ කුළුපට උද්‍යානය ඇවිදයමින් බෝගයෙන් බෝගිට තොරතුරු ලබාගෙන ඉතා විශාර තොරතුරු ප්‍රමාණය හුවමාරු කරගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි අපි දැනට සේවාවක් විදිහට ඇත්තටම සපයන්නේ එන කෙනෙක්ට අර ලබා ගැනීමේ පැකේජයක් විදිහට. මෙතන මේ සාමාන්‍ය එක ගවිඩ ටුව එකට පැය දෙකමාරක් විතර කාලයක් යනවා කුළුපට උද්‍යානය තුළ ඒ කටයුතු නිමා කරන්න. ඉතින් ඊට අමතරව අර මම ඉස්සලා කීවා වගේ අපගේ තියෙන ඒ සමාජ මාධ්‍ය ජාල හරහා හෝ දෙපාර්තමේන්තු අඩවි හරහා හෝ එහෙම නැත්නම් ඊමේල් මගින් හෝ එහෙම නැත්නම් ඍජුවම ස්ථානයේ පැමිණීම මගින් හෝ තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙන ඕනම මොහොතක අපි සූදානම් සිටිනවා ඒ අදාළ තොරතුරු ලබා දෙන්න. ඒකෙන්ද අනිවාර්යයෙන් මේක අධ්‍යාපනඥයන්ට ඒ වගේම පර්යේෂකයන්ට ඒ වගේම කුළුබඩු භෝග පිළිම තොරතුරු සොයන ඕනම් කෙනෙක්ට ඉතා හොඳ ස්ථානයක් ඒ පිළිබඳව දැනුම ලබා ගන්න. ඔව් දැන් ඔබට උනන්දුවක් ඇති වෙනවා ඇති මේ ස්ථානය බලන්නට යා යුතුය කියලා. නැත්නම් ඔබේ අධ්‍යාපන ආයතනයේ විශ්වවිද්‍යාලයේ සිසු දරු දැරියන් මේ සඳහා සහභාගි කරගන්නට තියෙනවා නම් මේක හොඳ අවස්ථාවක් කියලා ඔබට හැඟෙනවා ඇති. එහෙම කෙනෙකුට උමනාවක් තියෙනවා නම් කොහොමද මේ සඳහා අවස්ථාව ලබා ගන්න හැරිස මහත්මයා? ඇත්තෙම ඒකට මම බොහොම සරල උත්තරයක් දෙන්න. මොකද මේ විදි ලංකාවේ අන්තර්ජාල පරිශීලකයෝ ඉන්නවා මිලියන 15ක් විතරම තියෙන දත්තනු. ඉතින් ඔබට කරන්න තියෙන සරල Google යෙදවීමක් කරන්න, Google සෙවීමක් කරන්න National Spice Garden of Sri Lanka කියලා. ඒතරු එතනින් ඔබට ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු සියල්ලම හම්බ වෙනවා. ඉතින් එහෙම නැති කෙනෙක්ට අවශ්‍ය නම් තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපේ දුරකථන අංකයක් තිබෙනවා 0662121833. ඒක තවරු දුරකථන අංකයක් ඔබට ඕනම වෙලාවක ඇමතීමක් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ WhatsApp පහසුකමක් තියෙන වෙනම නම්බරයක් තියෙනවා 0742421833. 0742421833. ඉතින් ඒ හරහා ඕනම කෙනෙක්ට WhatsApp පණිවිඩයක් ගමු කරලා මේ පිළිම තොරතුරු ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔව් දැන් මේ ජාතික කුළුබඩු උද්‍යානයේ පිහිටා තිබෙන්නේ ලංකාවේ ඉතාම සෞම්‍ය දේශගුණයක් තිබෙන මාතලේ ප්‍රදේශයේ. මේ ස්ථානයට ළඟා වෙන්නේ කොහොමද? මාතලේට ඇවිල්ලා කොහොමද මේ ස්ථානයට ළඟා වෙන්නේ කියලාත් අපි කියමු හරි සමත්මයා. මේක පිහිටලා තියෙන්නේ මාතලේ අපන කුෂිකර්ම පරිශ්‍ර මධ්‍යස්ථාන පරිශ්‍රය තුලමයි. ඉතින් එන කෙනෙක්ට ලබන පහසුම දේ තමයි ඕනම කෙනෙක්ට ඒ නමේ මාර්ගය ඔස්සේ ඇවිල්ලා කන්දිනුර මාර්ගයේ කිලෝමීටර් 1කමාරක් විතර යනකොට තමයි අපේ පරිශ්‍රය තියෙන්නේ. කිසියම් කෙනෙක්ට අත්‍තර මේ ස්ථානයේ සොයා ගැනීම අපහසු නම් පහසුම දේ තමයි මම කියුවේ මේ Google පහසුකම් පාවිච්චි කරලා ඒ තියෙන සිතියම් පහසුකම් වලින් ළඟාන එක තමයි ලේසියම. මොකද දේශීය වගේ විදේශීය සංචාරකයෝ මෙතෙන් දැන් ළඟා වෙන්නේ ওই ක්‍රමෙන්. ඔව් මම හිතන්නේ මේක මිල කළ නොහැකි සේවයක් ඔබතුමන්ලා ලබා දෙන්නේ. නමුත් මේ වගේ වටිනා දෙයක් ලබා දීමේදී කිසියම් වටිනාකමකුත් ඊට එකතු විය යුතුයි. කොහොමද මේ සඳහා මුදල් අය කිරීමක් කරනවද? ඒ සඳහා ඔබතුමා යමක් සඳහන් කරන්න කැමතිද? ඇත්තෙම ඒක සඳහන් කළ යුතුම දෙයක්. ඒක ඇත්තෙම හොඳ ප්‍රශ්නයක්. ජාතික කුළුපට උද්‍යානය තුළ මේ වන විට ඇත්තෙම අපි කිසිදු මුදල් අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ වෙන පාර්ශ්වකරුවන්ගේ. ඒක දේශීය වේවා විදේශීය වේවා අපි කාගෙන්වත් අය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් අපි දැන් සැලසුම් කරගෙන යනවා මේ සඳහා ඉදිරියේදී ටිකක් පරණ නිකුත් කරන්නට. ඉතින් ඒ ඕනම කෙනෙක්ට සතියේ වැඩ කරන වේලාවන් තුලදී මෙහි නොමිලේ පැමිණලා අදාළ තොරතුරු නොමිලේම ලබා ගැනීම හැකියාව දැනට පවතිනවා. ඔව් අද රසජනනී වැඩසටහන ජාතික ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරලා මේ ජාතික කුළුබඩු උද්‍යානය දැක බලා ගන්නට, එය නිරීක්ෂණය කරන්නට, අධ්‍යයනය කරන්නට එන්නට කවුරු හරි කැමැත්තෙන් ඉන්නවා නම් නැත්නම් කිසියම් අධ්‍යාපන ආයතනයක් හේ සඳහා සූදානම් සිටිනවා නම් ඔබතුමාට මොකක්ද කියන්න තියෙන එන්නට කලින් මොන වගේ පණිවිඩයක්ද දෙන්නට තියෙන්නේ? අනිවාර්යෙන් මේ ස්ථානයට පැමිණීමට අවශ්‍ය නම් මම අර මුලින් සඳහන් කරපු දුරකථන අංක වලට ඇමතීමක් දීලා ඔබගේ පැමිණීම මුලින් අපිට දැනුම් දෙන්න. එතකොට අපිට අවශ්‍ය විදිහට ඒ ෆීල් ගයිඩඩ් ටුව එකක් හෝ එහෙම නැත්නම් තියෙන ඒ ෆීල් විසිට් එකක් ශේෂ චාරිකාවක් අපිට සැලසුම් කිරීම හැකියාව තියෙනවා. ඉතින් මම කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබගේ පැමිණීම ඔබ පැමිණෙන දිනයට දිනක් හෝ කලින් අපිට දැනුවත් කරලා කමක් නැහැ. ඉතින් අර තියෙන ඒ දුරකථන අංක ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හෝ අපිට දැනුවත් කිරීමක් කරන්න. එතකොට අපිට සූදානම් වෙලා ඔබට අවශ්‍ය සේවය සපයීමේ හැකියාව තිබෙනවා. ඔව් ඒක මට තවත් මගහැරුණු කාරණාවක් තියෙනවා. දැන් මේ අපේ රටේ විවිධ ප්‍රදේශවලට ආවේනික ශාක තියෙනවානේ. ඒ සඳහා වඩාත් හිතකර පරිසර හිතකාමී සහ පරිසරයත් එක්ක ඒ පරිසරයටම අනන්‍ය වුණු ශාක වර්ග. දැන් මාතලේ ප්‍රදේශයට ආවේනික ශාක විතරද මෙහි දැක බලා ගන්නට පුළුවන්කම තියෙන්නේ? එහෙම නැත්නම් වෙනත් වියලි කලාපයේ දක්නට ලැබෙන අපනයන කෘෂි භෝග ඇතුළු අනිකුත් භෝග වර්ග මෙහි වගා කරලා තියෙනවද? ඒ ගැනත් කියමු අපි. තාම හොඳ ප්‍රශ්නයක්. ඇත්තෙම මගහැරුණු කාරණයක්. ඇයි අපි මේ උද්‍යානයේ මාතලේ පිහිටවන්න හේතුවනේ? මාතලේ පිහිටවන හේතුනේ මාතලේ කියන ප්‍රදේශය අපි සඳහන් කරනවා මේ කුළුබඩු වල තොටිල්ල කියලා. එහෙම නැත්නම් ක්‍රේඩල් ඔෆ් ස්පයිසස් කියලා. ඉතින් මෙහි වගා කරන්න බැරි කුළුබඩුවක් නැහැ. එතකොට ලංකාවේ වගා කරන මම අර සඳහන් කරපු අපනයන කෘෂි භෝග වල ඒ විශේෂ 15ම මෙහි වගා කරලා තියෙනවා. ඊට අමතරව අපි දැන් ඇත්තටම සැලසුම් කරගෙන යනවා මේක මේ කියන්නේ මේක මොඩලයක් විදිහට අපි හදන එකක් කියලා. මොඩලයක් විදිහට හදද්දි මෙතන මේ අපනයන කෘෂි භෝග වලට අමතරව තව අපිට සංරක්ෂණය කරන්න පුළුවන් භෝග වර්ග තියෙනවා. විශේෂයෙන්ම දේශීය ඖෂධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඌණ භාවිත පළතුරු වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් අපි කොටස් කොටස් වශයෙන් දැන් එකතු කරමින් යනවා. ඉතින් මේක ඇත්තටම තාමත් හැදෙමින් තිබෙන ස්ථානයක්. ඉතින් ඉදිරියේදී ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් තව එකතු වෙයි. අර මං කියේතුළු වීලි කලාපය, තෙත් කලාපය කියලා අපි ලඝු වෙන්නේ නැහැ. මෙහි
එන කෙනෙක්ට ඕනම ප්‍රදේශයක වැවෙන ඕනම කුළුබඩුව බලා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි මම විශ්වාස කරනවා මේ ජාතික කුළුබඩු උද්‍යානය ජාත්‍යන්තරයට ගෙන යා හැකි ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාව සංචාරකීන්ගේ ආකර්ෂණය මෙරටට ළඟා කරගත හැකි දෙයක් කියා ඒ නිසා එය ඔබ දැනුම්වත් විය යුතුම දෙයක් ඔබේ ස්ථානයට ළඟා වන්න දවසක් හෝය දැක බලා ගන්න ඒ ඔබට අමතක නොවන අත්දැකීමක් බවට පත්වේවි. වැඩසටහන නිමා කරන්න මත්තෙන් තවදුරටත් මේ ගැන උනන්දු වන අයට අපි යලි වතාවක් මතක් කරමු හර්ෂ මහත්මයා මේ පිළිබඳ විමසීම් කළ හැකි ආකාරය දුරකථන මාර්ගයක් තිබෙනවා නම් අපි ඒ ගැන සඳහන් කරමු. දුරකථන මාර්ගය තමයි ස්ථාර දුරකථන අංකයක් තිබෙනවා 0662121833 0662121833 ඒ වගේම WhatsApp අංකයක් තිබෙනවා 0774215833 0774215833 ඔය ආකාරයෙන් ඔබට විමසීම් කරලා මේ ස්ථානය දැක බලා ගන්නට යන්නට පුළුවන් ඒ සඳහා ඔබ දවසක් වෙන් කරගන්න ඒ ඔබේ ජීවිතයට අගන අත්දැකීමක් වේවි. අද අපි කතා කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දිරි දෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කුළුබඩු උද්‍යානය පිළිබඳව මේ සම්බන්ධයෙන් ඔබ දැනුම්මත් කරන්නට අද අප සමගින් එක්ුණේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ජාතික කුළුබඩු උද්‍යානයේ අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කරන සහකාර අධ්‍යක්ෂ පර්යේෂණ හර්ෂ දිසානායක මහත්මයා. හර්ෂ දිසානායක මහත්මයා ඔබතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද මේ පණිවිඩය අපේ අසන්නන් වෙත ගෙන යන්නට රසජනනී සමගින් එක්වීම පිළිබඳව. රසජනනී පටිගත කිරීම සහ සංස්කරණය මානෙල් හින්කෙන්ද ඉදිරිපත් කළ මම ගීතානි එකනායක. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් රසජනනී සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නදී කාරුවන් වැල්ල සතිපතා ඔබේ නිවසට රසබර රසජනනී ගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ශාන්ත බණ්ඩාර මහතා අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන අරුණ එස්.බී. දිසානායක මහතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් රසජනනී සම්බන්ධීකරණය තුසිත දිවාකර මහතා